ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී ගෞරවනීය උත්තමාචාර්ය සමාජාචාර්ය ආචාර්ය සමගී දුමල් වර්ණ ප්‍රවර්තනයේ දෙන විසක් පන්සල් ස්ථානයේ කේන්ද්‍රය ගනිමින් කඩුවේ පුස්තකාලයේ කේන්ද්‍රය ගනිමින් ගොඩනැගී දිනවසේ ආරම්භ වුණා. ඉදින් සඳහා කාර්යකර්ත සභාව සූරම දිනාජ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ දී උදව් කර සිටිනවා. සභාවේ පිටු නගරාධිපති මහිතවත් බුද්ධික ජයවිලාල් මැතිතුමා, ඒ වගේ කඩුවෙල මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය දිල්රුක්ෂි ගමගේ මැතිනිය, කඩුවෙල එක්සත් ව්‍යාපාරික සංගමේ සභාපති නිශාන්ත ගුරුගේ මැතිතුමා ඇතුළු සියලුම සංගමේ සමාජික මහත්මාත්මීන්, මුල්ගඩ පොලිස් කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමහ මැතිතුමා, ඒ වගේම කොට්ටාශයේ පොලිස් අධිකාරී සහකාර පොලිස් අධිකාරීවරුන් සහ විශේෂයෙන් අද දවසේ මේ අවස්ථාවට ආරාධනා කරපු කඩුවෙල ස්ථානාධිපතිතුමා, අතුරුගිරි ස්ථානාධිපතිතුමා, ඇතුළු සියලුම පොලිස් නිලධාරී මහත්වරුන් සහ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ අපි සමග දීර්ඝ කාලයක් තිස්සේ එකට එකතු වෙලා හිටපු අපේ ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවල සමාජික මහත්මාත්මීන්ගේ අවසරයි. 2024 වර්ෂයේ විසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන වර්ෂයක් පාසාම අඛණ්ඩවම කඩුවෙල පොලිස් ස්ථානය මගින් කරගෙන ආපු දන්සල මෙම වර්ෂයේදී ප්‍රවැත්වී ඉවර ජීවිතව තියෙනවා. ඒ අවස්ථාව සහභාගීවෙන්න අපිට ආරාධනා කිරීම පිළිබඳව බෙහෙවින්ම නිසිවන්ත වෙනවා. කෙටි කාලයක් තුළ කඩුවෙල නගරයට අත්‍යවශ්‍ය දවිසි පොලිසියක් ස්ථාපිත කරලා, ඒ පොලිසිය ස්ථානාධිපතිවර ලෙස ගාන් මහත්තයා පත් වෙලා මේ ප්‍රදේශයේ ව්‍යාපාර ප්‍රජාව ඇතුළු මහජනතාවගේ ආදරය සහ ගෞරවය නොමදව දිනා ගනිමින් කටයුතු කිරීම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ප්‍රතිවරය ලෙස මම ඉතාම සතුටු වෙන කාරණාවක්. මොකද මම අවුරුදු 5ක් පමණ පොලිස් අධිකාරීවරයා ලෙස මේ නුගේගොඩ පොලිස් කොට්ටාශයේ භාර කටයුතු කරන කාලේ නවගම පොලිස් ස්ථානයේ අයිති බල ප්‍රදේශයක් ලෙස කඩුවෙල සහ මේ කඩුවෙල ආවට පොලිස් වසංගල ග්‍රාම සේවක වසංගල මහජනතාව සමග ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. නවගමුවේ දේවාල කේන්ද්‍ර කරගෙන විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ඉදාමත් හොඳ දැහැමි බෞද්ධ ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක් ලෙස රට ජාති ආදරය කරන මහජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක් ලෙස මේ ප්‍රදේශයේ මහජනතාවගේ සහය නිරන්තරව ශ්‍රී ලංකා පොලිසියට ලැබෙන නිසා මම කාන් මහත්තයත් ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට සමත් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදරයත් ගෞරවයත් එක්ක මේ පොලිසිය කටයුතු කරගෙන යනවා. ඒ වගේම නාගමු පොලිස් ස්ථානයත්, අනිත් පැත්තේ මුල්ලේරියා පොලිස් ස්ථානයත්, අනිත් පැත්තේ අතුරුගිරි පොලිස් ස්ථානයත් වගේ යාබදවල පොලිස් සසන් සමග මම සහ සම්බන්ධතා පවත්වාගෙන ප්‍රදේශයේ ඔක්කොම එක්කාසු වෙලා මේ යුගයේ අපිට තියෙන ලොකුම අභියෝගය ලෙස නිතරම දකින මද්‍රව්‍ය සහ පාතාලේ කැත අතීතයක් මේ ප්‍රදේශවල හොඳ ගමන ගැට කරගෙන පහුගිය කාලේ ඇති වුණා. ඉතින් ඒ කාලය නැති කරලා අලුත් යුගයක් ආරම්භ කරන්න අවශ්‍ය කරන අඩිතාලම මුල් අතිවාරම ශක්තිමත් වුණා දාලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන 2025 අවුරුද්දේ වෙසක් උන් පොහෝ දිනය දන්සල මේ ප්‍රදේශයේ ප්‍රාර්ථනා වෙලා වෙද්දී මේ කුඩු සහ පාතාලය මේ රටෙන් තුරන් වෙලා මේ සමාජයේ තරුණ දරුවන් පාසල් දරුවන් දෙමාපියන්ට බයක් නැතුව මේ සමාජය සැරිසරන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා දෙන්න. විශේෂයෙන්ම ඒ යන වැඩපිළිවෙලේදී මේ නුගේගොඩ පොලිස් කොට්ටාශයටත් විශේෂයෙන්ම කඩුවෙල වගේ ප්‍රදේශවලට මගේ ප්‍රමුඛම අවධානය යොමු වෙලා තිනවා. මේ ප්‍රදේශවල මහජනතාවත් අපිත් එක්ක නිරන්තරයෙන්ම අතීත දිගින් ඉන්න නිසා පාතාලය සහ කුණු නැති කිරීමේදී ප්‍රමුඛතම අවධානයක් මේ කඩුවෙල සහ මේ අවට ප්‍රදේශවලට මම ලබා දෙනවා. එනිසා මේ කඩුවෙල පොලිසියත් අපි ඉදිරියේදී තවත් නිලධාරීන් ලබා දීලා පහසුකම් ලබා දීලා
ශක්තිමත් ලෙස උන්න ගන්න අවශ්‍යයි. ඒ වගේම පොලිසියටම කියලා ඉස්සර ගොඩනැගිල්ලකට මේ පොලිසිය ස්ථාපිත කර ගන්න ඕන. ඒ වගේ අරමුණුත් අපිට සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙයි. කෙසේ වුණත් මේ වෙසක් පොහොය දිනේ සායහා සමගාමීව සිදුවිච්ච ආගමික කටයුතු සියල්ලටම අයහපත් කාලුණේ යම් යම් බාධක ඇති වුණත් පෙර වර්ෂ හා සාපේක්ෂව බලනකොට වැඩි දන්සල් ප්‍රමාණයක්, වැඩි වෙසක් කලා ප්‍රමාණයක්, වැඩි ආගමික කටයුතු ප්‍රමාණයක් සිද්ධ වෙච්ච සාමකාමීව ගත වෙච්ච වෙසක් පොහොය දිනයක් ලෙස තමයි අපිට මේ වෙසක් පොහොය සම්බන්ධයෙන් මතක තියෙන්නේ. සමමිත වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කටයුත්ත සංවිධායකරීමේදී පොලිසියට අතහිත් දීපු සියලු දෙනාට අපි ප්‍රශංසා පුද කරමි. කඩුවෙල ස්ථාපතිතුමාට තව තවත් දිගටම කඩුවෙල දන්සල දීගෙන කඩුවෙල පොලිසියම රැඳෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. මම සෝදා ගන්නවා. You're watching the Life Traveler Channel.